යෝජනාවක් කරන්න කැමති අපේ රටේ ගුණාත්මක විශ්වවිද්‍යාල පද්ධතියක් තියෙනවා. අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉලේකන උපාධිධාරියා යන්න කොහෙද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඔබතුමාලට පුළුවන් නේද පොලිස් නිලධාරීන් වගේ විදුහල්තිරෙන් මෙවැනි ස්වාධීන කොමිසම් වල තවදුරටත් කාර්යකාරී සභාව බඳව ගන්න නැති විශ්වවිද්‍යාල පද්ධතියේ පස්චාත් උපාධි ඩිප්ලෝමා වගේ විශේෂ ශිෂ්ටාචාරය තුළින් අල්ලස් දූෂණ කොමිසම් පරීක්ෂණ පිළිබඳ ඩිප්ලෝමාවක් උපාධියක් හඳුන්වලා දීලා ඔවුන්ට ඔබතුමාලගේ ආයතනයේ රැකියාවක් කරන්න පුළුවන් මට්ටමට සහ තවත් අපේ රටේ කොමිසම් සභාව ගණනාවක් තියෙනවා. ඒවට වෘත්ති වේදිකින් කිහි කිරීම සඳහා යම් වැඩපිළිවෙළක් සකස් කරන්න ඔබතුමාලගේ අදහසක් නැද්ද? බොහොම ස්තුතියි මේ ප්‍රශ්නය මොකටද ඔබතුමාට. දැන්ට කටයුතු කරන්න සූදානම් කරලා තියෙනවා. පොලිසියෙන් අපි මේ කටබෙද එහෙම නැත්නම් විමර්ශන කටයුතු සඳහා නිදාරින් නොගෙන අපි පිටස්තර අය මේකට එහෙම නැත්නම් ස්වාධීන පුද්ගලයන් මේකට බඳවා ගන්න කියන එක ඒකේ අපි දැඩිව ඉන්නවා. දැන් ওই කිපු විදිහටම විශ්වවිද්‍යාලයෙන් අපි තෝරා ගැනීමට කටයුතු ලංකාවේ ජනමාධ්‍යවේදී කීමේ කොලිටිය මොකක්ද සුදුසුකම් මොකක්ද මම ප්‍රතිප්‍රශ්නයක් කරනවා ලංකාවේ දේශපාලනයේ කීමේ කොලිටිය මොකක්ද ඔය දෙකම මම උගත් සම්බන්ධ කරන ක්ෂේත්‍ර දෙකක් මාධ්‍යවේදියෙක් වෙන්න නිර්ණායක නැහැ දේශපාලනයෙක් වෙන්න නිර්ණායකත් නැහැ දේශපාලඥයාගේ විශ්‍රාම වෙන වයසකුත් නැහැ මාධ්‍යවේදියාගේ විශ්‍රාම වෙන වයසකුත් නැහැ ලෝකේ කොහෙවත් රටවල ජනමාධ්‍යවේදියාගේ නිර්ණායකයෙක් නැහැ ජර්නලිස් කියන වචනෙට සිංහල වචනෙකුත් නැහැ. මාධ්‍යවේදී අද රටේ මරණ දැන්වීම ලියන එකක් මාධ්‍යවේදී. මේ මාධ්‍යවේදී පොරක්. එතකොට මේ අර රටේ රියදුරන්ට පවා මේ ජනමාධ්‍යවේදී අද උපදෙල දීලා තියෙනවා. ඒවලුත් මාධ්‍යවේදී. නමුත් මම මට බොහොම අමාරු කාර්යභාරයක් මට ලැබුණා අපේ ඇමතුමා කොහොමද මේ නිර්ණායකවද දෙන්නේ. ඒක ලේසි කාර්යයක් නෙවෙයි. ඒ මොනොත් දුගා පිරිසක් මැදට තරහ වෙනවා.